Hi guys, welcome to my channel Naviya. Today I am going to talk about the Tarun Kalyan. I am going to talk about the Tarun Kalyan. I am going to talk about the Tarun Kalyan. Tarun Kalyan is a patang. I am going to talk about the Tarun Kalyan. වැවිත ලස්සන බලමු. kite festival එක විතරක් නෙමෙයි. All car show එක එතකොට musical show එක ඒ වගේ ගොඩක් events අද සංවිධානය වෙලා තියෙනවා. අපිට kite festival එක පටන් ගන්න time උත් තියෙන එකේ අපි යමු වැවිට රවටේ රවුමක් වෙදින්න. අපි රවුමක් ගාලා බලමු. ඊට පස්සේ එහෙමම අපි යන් කාෂෝ එක බලන්න. මේ තියෙන්නේ වැවිට වැව. වැව රවුම යන ගමන් අපි වැවේ ලස්සන පොඩ්ඩක් බලමු. වැවටත් ඇවිදලා බලපු නිසා අපි දැන් යන් කාෂෝ එක බලන්න. දැන් නම් එක පටන් අරගෙන නැති. අපි ගිහින් බලමු එතෙන්ට මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඔස්කින් 7 වර්ගයේ කාර් එකක්. 1931 තමයි මේ කාර් එක. මේ කාර් එක ගොඩාක් ඔරිජිනල් තත්ත්වෙන් තියෙනවා. මේ තියෙන්නේ ඇමරිකන් වීල්ස් ජීප් එකක්. වීල්ස් එකේ මුලින්ම ආපු මොඩල් එකේ සෙට් එකක් තමයි තියෙන්නේ. මේක TN තාණ්ඩේ දෙවෙනි සීරීස් එකේ මොරිස් මයිනර් රටය. ඒ වගේම මේක 1951 තමයි නිෂ්පාදනය. මෙහෙට 51 වෙනිම තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ වගේම දැන් ඔරිජිනල් කන්ඩිෂන් එකටම අපිටම මේ අපි රිපෙයාර් කරගෙන කරලා දුවනවා.
මේ තියෙන්නේ මිනි වර්ගයේ කාර් එකක්. මේ කාර් එක 1960 තමයි නිෂ්පාදිත වර්ෂය තියෙන්නේ. කාෂෝ එක බලලා අපි ගියා අපේ සරුංගලේ අරන් එන්න. අපි මෙහෙම තමයි අපේ සරුංගලේ අරන් ආවේ. අපි දැන් ඉන්නේ වැහැවිත වෙලේ. මෙතන තමයි සරුංගල් සණික් සිද්ධ වෙන්නේ. අපේ සරුංගලේ තරගෙන අපි වෙල දිගේ හිමීට ඇවිදගෙන යන ගමන් අපි බලමු කොහොමද අපේ සරුංගලේ යවන්නේ කියලා. කොච්චර උඩ යයිද කියලා. මේ දෙන්න නම් ගොඩක් කාලෙකින් හම්බෙච්ච යාළුවෝ දෙන්නෙක් වගේ. ඔන්න අපි දැන් අපේ සරුංගලේ උඩ යවන්නයි හදන්නේ. වැස්ස වගේ තිබුණත් අපි එච්චර ගණන් ගත්තේ නැහැ. මොකද අපි තාසයෙන් හිටියේ සරුංගල යවන්න. අපි ඒ හින්දා වැස්ස නොබලම සරුංගල උඩ ඇරියා. අපේ සරුංගල තුඩ යවපු එකේ අපි එතකන් අහසේ පොඩි රවුමක් ගහලා බලමු තා මොනවද තියෙන සරුංගල් කියලා. මේ නයා සරුංගලෙන් වලිගය ඔගොල්ලෝ හිතන්නේ කොච්චර දිගයිද? මීටර 500ක් දිගයි. අපරාදි නයා සරුංගලේ වලිගේ මැද්දිදි කැඩෙනවානේ. දැන් යන්න දැන්නේ කයි ෆෙස්ටිවල් එකේ අවසාන අදියරයට. රාජිබ දාන උත්සවය බලන්න. බලමු අපි 1 2 3 කවුද කියලා. මේ තියෙන්නේ රාජිබ දාන උත්සවයට ගෙනපු පෑගි. මංජියෙන් තමයි ස්පොන්සර් වෙලා තියෙන ප්‍රයිස් ගිවින්න එකට. මේ තියෙන්නේ සරුංගල් සණිකලිය තිබුණු සරුංගල් ටික එක පෙළට. බලන්නකෝ. හොඳම ලස්සන මේව මොනවද කියලා. මේ පන්සලේ ලොකු හාමුදුරුව විනිශ්චය කරන ගමන් මේ තියෙන්නේ අපේ සරුංගලේ. ඒක නම් ෆස්ට් ප්ලේස් එකම හම්බෙයි වගේ. වැස්සට අහු වුණු නිසා ගොඩක් සරුංගල විනාශ වෙලා තියෙන්නේ. මේකෙන් කීයක් විතර හම්බුණාද? මේ සරුංගල.
ස්ථානයේ අංක 61 එම් සචින්ත දෙවන ස්ථානය අංක 125 ඩබ්ලිව් සචින්ත අභිමාන් ඇසි දිසි සේ සුදස්සි සරුංගල් සණකෙලියේ ප්‍රථම ස්ථානය අංක දහා අට ඒ පන්සිලු සත්පර එනංගයි අපි ගින් එන්න මගේ channel එක බලන්න subscribe කරන්න bell button එක ගාලා තියාගන්න අලුත් video එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ